ආයුබෝවන් විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබට අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 2023 වර්ෂයේ එළඹෙන ජූලි මාස පළවෙනිදා මාරු වීමට නියමිතව තියෙන කුජ ග්‍රහයාගේ ඒ ග්‍රහ මාරුව පිළිබඳව. ඉතින් කුජ ග්‍රහයා මේ වෙන විට තමන්ට සතුරු රාශියක කටකේ සඳුට අයත් කටකේ සතුරු රාශිගතව එහෙම නැත්තම් නීච කියනවා අපි සඳහන් කරනවා නීච රාශිගතව කියලා. නීච කියන්නේ ග්‍රහයකට තමන්ගේ බලේ වෙන්න පුළුවන් අන්තිම දුර්වල ස්ථානයක රැඳී සිටීමෙන් ඔබගේ ජීවිතයට බලපෑම් එල්ල කරමින් සිටිනවා. ඉතින් මේ කුජ ග්‍රහයා තමයි ග්‍රහ ලෝකය ග්‍රහ ලොව සෙම්පතියා එහෙම නැත්තම් සටන් කාමියා විදිහට සලකන්නේ. ඉතින් මේ සෙම්පතියා එහෙම නැත්තම් සටන් කාමියා තමයි උත්පාදක ග්‍රහයා විදිහට නම් කරලා තියෙන්නේ. ඒතකොට කුජගේ බලය යම්කිසි පුද්ගලයෙක්ගේ ජීවිතයට ඉතාම අත්‍යවශ්‍යයි. උත්පාදන ශක්තිය ඉහළින්ම තියෙන ග්‍රහයෙක් විදිහට කුජ ග්‍රහයා නීෂ රාශිගත වෙලා ඉන්න මේ කාලය ලග්න 12ම උපන් ඔබට යම් යම් බාධක පීඩා තර්ජන ඇතිවිච්ච කාලයක් බවට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔන්න කුජ ග්‍රහයා තමන්ගේ නීච භවණින් මිදිලා තමන්ට මිත්‍ර රාශියක් විච්ච සිංහ රාශියට තමන්ගේ මිත්‍රයෙක් විච්ච රවි ග්‍රහයාට හිමි සිංහ රාශියට මිත්‍ර ලීලාවෙන් ඇතුල් වීමට නියමිතයි ජූලි මාස පළවෙනිදා. ඉතින් අපි බලමු මේ මිත්‍ර භවණයට ආවට පස්සේ කුජ කොහොමද තමන්ගේ බලය නිවැරදිව යොදවන්නේ, කුජ කොහොමද තමන්ගේ මිතුරාගේ නිවසේ සිට තමන්ගේ බලය පාවිච්චි කරලා ඔබේ ලග්නවලට බලපෑම් එල්ල කරන්නේ කියලා. මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති විච්ච කුජ ග්‍රහයා තමයි ඔබගේ පස්වෙනි භාවයට එහෙමත් නැත්නම් ඔබගේ විද්‍යා ස්ථානයට මිත්‍රශීලී ස්වභාවයෙන් සම්ප්‍රාප්ත වන්නේ. ඉතින් කුජ ග්‍රහයා මේෂ ලග්නයට ලග්නාධිපති විදිහට පස්වෙන්නට සම්බන්ධ වීම ඉතාම හොඳ පිහිටීමක් වෙනවා. ඔබ දන්නවා කුජ ග්‍රහයා කියන්නේ අධ්‍යාපනයට යම් තාක් දුරට බාධා කරන ග්‍රහයෙක්. නමුත් ලග්නාධිපති විදිහට කුජගහයා ප්‍රසන්නයේ රැඳී සිටීම සියුන් අධ්‍යාපනික කාරණා සම්බන්ධව තීක්ෂණ දැනුම බුද්ධිය මෙහෙවලා වහා වටහෙන සුළු නුවණක් ලැබලා දීලා ජන්මියාව ඉදිරියට ගෙනියන්න පුළුවන් අවස්ථා අධ්‍යාපනයේදී සපයන්න කුජග්‍රහයා මෙහිදී සමත් වෙනවා. ඒ වගේම පස්වැන්න වගේම නමවැන්නත් කුජග්‍රහයා රශ්මි කදම්බ විහිදවර නිසා නමවැන්නෙන් කතා කරන දුරගමන් බිමන් ඒ වගේම නමවැන්නෙන් කතා කරන විදෙස් ගමන් බිමන් ඒ වගේම නමවැන්නෙන් කතා කරන ඔබගේ පූර්ව පින මහිමය ඉස්මතු කරමින් ඔබට යම් ගමනක් යන්න අවස්ථාව සපයලා දෙන උත්පාදන ශක්තියක් ලබලා දෙන කාලවකවානුවක් එළඹෙන ජූලි පළවෙනිදාට පස්සේ මේෂ ලග්න හිමියන්ට ලැබෙනවා. ඒ වගේම තමා පස්වන්නේ රැඳී සිටමින් කුජ ග්‍රහයා 11වැන්නට එහෙම නැත්නම් ඔබගේ අයස්ථානයට රශ්මි කදම්බයක් විහිදවෙනවා. ඉතින් කුජ ග්‍රහයා 11වැන්නට ඉතාම සුබ ග්‍රහයෙක් විදිහට සලකන්න පුළුවන්. 11වැන්නේ කුජ සිටීමම හතුරන්ට එරෙහිව වහා නැගී සිට සතුරන් මර්ධනය කර ගැනීමේ ග්‍රහ පිහිටීමක් නිසා ඔන්න ඔබගේ ජීවිතය ඔබට ඉදිරියට යන්න දෙන්නේ නැති එහෙම නැත්නම් ඔබගේ ගමන් මාර්ගයට බාධා අවහිර එල්ල කරන පුද්ගලයන්ගෙන් ඔබට මිදිලා ඔබට ඒ වාට නිවැරදිව මුහුණ දීලා ඔබට ඉදිරිය කරා යන්න පුළුවන් හොඳ ගමනක් සකස් කරගන්න පුළුවන්. නමුත් මේ කුජ ග්‍රහයා පස්සැන්නේ රැඳී සිටීම යම් තාක් දුරකට ඔබගේ ගර්භාෂය ආශ්‍රිතව එහෙමත් නැත්නම් ඔබගේ ආමාශය ආශ්‍රිතව යම් යම් රෝග පීඩා එහෙමත් නැත්නම් උෂ්ණාධික රෝග නම් ඇතිවෙනවා. ඉතින් අපි මේ කතා කරේ කුජ ග්‍රහයා සුබ ග්‍රහ බලපෑම් වලට ලක්ව පස්වැන්නේ රැඳී සිටියොත් ඔබට ගෙන දෙන කාරණා. ඉතින් ඔබගේ පස්වැන්නේ රාහු වැනි පාප ග්‍රහයන් රැඳී සිටියොත් ඔන්න ඔබට කුජගෙන් ලැබීමට නියමිත ඒ සුබඵල වෙනුවට යම් යම් අහිතකර ප්‍රතිඵල ඇතිවෙනවා. ඉතින් ඔබේ කේන් සටහන සියුම්ව විමසා බලා පලාපල නිර්මාණය කර ගැනීම ඔබ සතු කාර්යයක්. වෘෂභ ලග්නය වෘෂභ ලග්න හිමි ඔබගේ සුඛස්ථානයට එහෙමත් නැත්නම් ඔබගේ ගෙදර දොර වාසනාව පිළිබඳ කතා කරන හතරවැනි භාවයට කුජගහයා මිත්‍රශීලී ස්වරූපයෙන් ළඟා වීම වෘෂභ ලග්න හිමි ඔබට බලපාන්නේ කොහොමද කියලා අපි විමසලා බලමු. ඔබ දන්නවා කුජ කියන්නේ නෛසර්ගික පාපී ග්‍රහයෙක්.
නිසකයෙන්ම කුජ කියන්නේ තේජාන්විත උෂ්ණ ග්‍රහයයි. ඉතින් කුජ හතරවෙනි භාවයේ රැඳී සිටිනවා කියන්නේ ඔබගේ ප්‍රතාපවත් බව වැඩි වෙනවා. ඒක එක් පැත්තකින් ඔබට වාසිදායක කරුණක් වෙනවා වගේම අනිත් පැත්තෙන් ඔබගේ වාග් විලාසයේ දැඩි බව ඔබගේ තීරණවල ඍජු බව නිසා ඔබට ඔබගේ පවුලේ අයට ඔබගේ අතින් සිත්‍රිදුවීම් සිදු විය හැකි කාල වකවානුවක් වෙනවා. ඒ වගේම කුජ ග්‍රහයා හතරවැන්නේ රැඳී සිටමින් ඔබගේ දහවැනි භාවයට එහෙම නැත්නම් ඔබගේ රැකියා ස්ථානයට දෘෂ්ටි එල්ල කිරීම නිසා ඔබගේ රැකියා ස්ථානයේ ඔබගේ පාලන බලය දැඩි වෙන අතර ඒ නිසා ඔබට හතුරන් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතිනවා. සහ ඔබගේ වචන නිසා අන් අයගේ සිත්‍රිදීම් වලට ලක්වී ඔබට දෝෂාරෝපණ වැරදිනාම එල්ල වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ හතරවැන්නේ සිටින කුජ ග්‍රහයා ත්‍රිකෝණ දෘෂ්ටියෙන් දොළොස්වැන්න සහ ඔබගේ කේන්ද්‍ර සටහනේ අටවැන්න සම්බන්ධ කරන නිසා ඔබගේ වැය පාර්ශවය යම් තාක් දුරකට ඉහළ යනවා වගේම අටවැන්නෙන් ඔබගේ හතුරන් එහෙම නැත්නම් ඔබට ඇතිවන බාධා මැඩපවත්වාගෙන ඒවාටෙරෙහිව සටන් වැද සටන්කාමියෙකු මෙන් ඒවාටෙරෙහිව නැගී සිටමින් ඔබට ඒවා මැඩගෙන ඉස්සරහට යෑමේ හැකියාවක් ලැබලා දෙනවා. නමුත් ඔබගේ හතරවැනි භාවයේ රැඳී සිටින කුජ ග්‍රහයා දොළොස්වැනි භාවයට දෘෂ්ටි එල්ල කිරීම එතරම් සුභ කාර්යයක් වන්නේ නැහැ. ඔබගේ දොළොස්වැන්නේ පාපී ග්‍රහයන් රැඳී සිටියොත් ඒ නිසා ඔබ රණ්ඩු ප්‍රශ්න කරදර සහ අනතුරු වලට මුහුණ දීමට හේතුකාරක වෙනවා. ඉතින් ඒ නිසා ඔබට පවසන්න තියෙන්නේ මේ කාලයේදී ඔබගේ වචනය යම් තාක් දුරකට සීමා කරගෙන ඉතාම හොඳින් තමන්ගේ වචන හසුරවලා ඇතිවන ගැටුම් අවම කරගන්න කියලා. මිතුන ලග්නය. මිතුන ලග්න හිමි ඔබගේ තුන්වැන්නට එහෙම නැත්නම් වික්‍රම ස්ථානයට එහෙමත් නැත්නම් සහෝදර ස්ථානයට මිත්‍රශීලී ලීලාවෙන් කුජගේ පැමිණීම මිතුන ලග්න හිමියන්ට බලපාන්නේ කෙසේදයි කියලා අපි දැන් විමසා බලමු. ඔබගේ තුන්වෙනි භාවයේ කුජ තැන්පත් වීම හේතුවෙන් ඔබට අන් කවරෙකුටවත් පෙරදිය නොහැකි අදිෂ්ඨානශීලී ප්‍රතාපවත් ගතියක් මතුවෙනවා. මේ හේතුවෙන් ඔබ තුල ඇති ගතිගුණවල මුරණ්ඩු ස්වභාවය, දනදරු ස්වභාවය සහ දැඩි ස්වභාවය වර්ධනය වෙනවා. ඒ වගේම තමයි මේ සහෝදර ස්ථානයේ කුජ තැන්පත් වීම ගත්තොත් සහෝදර කාරකයා සහෝදර ස්ථානයට සුබ නැහැ කියලා කියමනක් ජ්‍යොතිර්විද්‍යාවේ තියෙනවා. ඉතින් සහෝදර කාරක කුජ ඔන්න තුන්වැන්නේ රැඳී සිටීමෙන් ඔබට ඔබේ සහෝදරයන් සමග ප්‍රශ්න, මත ගැටුම්, ආරවුල් ඇතිවීමට හේතුකාරකයක් වෙනවා. ඒ වගේම තුන්වැන්නෙන් කතා කරන ප්‍රාථමික අධ්‍යාපනය කෙරෙහි යම් යම් බාධාකාරී ස්වරූපයන් එල්ල කිරීමට කුජ ග්‍රහයා සමත් වෙනවා. ඉතින් තුන්වැන්නේ රැඳී සිටින කුජ ග්‍රහයා ත්‍රිකෝණ දෘෂ්ටියෙන් හත්වැන්න සම්බන්ධීකරණය නිසා ඔන්න හත්වැන්නේ ඔබගේ විවාහය ගැන කතා කරන ස්ථානය. එතකොට ඔබගේ වචන නිසා, වචන දුරදිග යෑම නිසා විවාහයේ මත ගැටුම්, විවාහයේ ප්‍රශ්න ඒවා ලොකු ආරවුල් බවට පත්වීමට ඉඩකඩ තියෙනවා. ඒ වගේම කුජ ග්‍රහයා තුන්වැන්නේ රැඳී සිටමින් 11 වැනි භාවයට දක්වන දෘෂ්ටිය නිසා 11 වැන්නෙන් කියවෙන ඔබගේ ආදායම් තත්ත්වය ක්ෂණිකව ක්ෂණික ක්‍රමවලින් මුදල් ඉපෙයිම්, ක්ෂණික මුදල් ලැබීම් ඔබට ඉටුවෙන ඔබ ධනය අතින් ඉහළ යන පිහිටීමක්. කටක ලග්නය. ඔබගේ වියදම් පාර්ශවය යම් තාක් දුරකට පාලනය වෙනවා. නමුත් වියදම් පස ආදායම් පසට වඩා වැඩි වෙන බව නම් කිව යුතුයි. ඒ වගේම තමයි මේ 12 වැනි භාවයේ ඉන්න බුධ ග්‍රහයා ඔබගේ 6 වැන්නට දෘෂ්ටි දෙනවා. ඒ කියන්නේ ඔබගේ හතුරු ස්ථානයට එහෙම නැත්නම් ඔබගේ රෝග ගැන කතා කරන ස්ථානයට දෘෂ්ටි දීම තුළ ඔබට පුළුවන් වෙනවා මේ බුධගේ තියෙන ශස්ත්‍රේස්ත බව නිසා මේ සතුරන්ට එරෙහිව ඉතාම තීක්ෂණව, බුධ කියන්නේ ඉතාම තීක්ෂණ නුවණකින් යුක්ත ග්‍රහයෙක්, ඉතාම තීක්ෂණ බුද්ධියක් මෙහෙවලා ඔබගේ සතුරන් අභිභවා ඉදිරියට යෑමේ හැකියාව ඔබට හම්බෙනවා. ඒ වගේම තමයි 12 වැනි භාවයේ රැඳිලා ඉන්න බුධ ග්‍රහයා ඔබගේ 4 වැනට එහෙම නැත්නම් ඔබගේ නිවස, ඔබගේ ගෘහය, ඔබගේ පවුලේ සමාජිකයන් පිළිබඳව කතා කරන, ඔබගේ ඥාතීන් පිළිබඳව කතා කරන 4 වැන්නට රශ්මි කදම්බය විහිදවීම තුළින් ඔබගේ පවුල් පරිසරය විනෝදකාමී භාවයෙන්
එහෙමත් නැත්නම් සතුටින් සමාදානයෙන් ගත වෙන කාලවකපානුවක් බවට කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ අටවැනි භාවය එහෙම නැත්නම් ඔබගේ ජීවිතයේ වැයවීම එහෙම නැත්නම් ඔබගේ ජීවිතයේ කරදර බාධක පෙන්වන ස්ථානයට බුදගේ දෘෂ්ටියක් වැටීම නිසා ඔබට යම් යම් කරදර පීඩා ආවත් බුදගේ පවතින ස්වක්ෂේත්‍ර බව එහෙම නැත්නම් බුදගේ තියෙන ශක්තියේ බලය නිසා ඔබට ඒ පීඩා මැඩගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ඔබට හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔබ මේ කාලයේදී පුණ්‍ය කටයුතු වලට එහෙම නැත්නම් දුගී මගීන් සඳහා ඔබගේ මුදල් වියදම් කිරීමට පෙළඹෙනවා. හැබැයි අපි මේ කතා කරන මේ සුබඵල සිද්ධ වෙන්නේ බුධ ග්‍රහයා තනිව එහෙම නැත්නම් සුබව දොළොස්වැනි භාවයේ සිටියොත් පමණයි. ඔබගේ දොළොස්වැනි භාවයේ රාහුවැනි පාපකාරී ග්‍රහයන් සිටිනවා නම් ඔබ ප්‍රවේශම්කාරී විය යුතුයි. මොකද රාහුගේ බලයට බුධ නතු වෙනවා වගේම තමයි දොළොස්වැන්නෙන් කතා වෙනවා නීතිය ගැන. ඔබ නීතිය රැහැනට හසු වීමට ඔබ හිතාමතා කරන්නා වූ කටයුතු වලින් ඔබට ප්‍රශ්න ගැටලු ඇතිවීමට නියමිතයි. ඒ නිසා ඔබගේ කේන්ද්‍රයට අනුව සියුම පරීක්ෂා කර තීරණ ගැනීම ඔබ සතු කාර්යයක් බවට පත්වනවා. සිංහ ලග්නය, සිංහ ලග්නයෙන් උපන් ඔබගේ පළමු භාවයට එහෙම නැත්නම් ඔබගේ කේන්ද්‍ර සටහනේ පළමු වන කොටුව තුල ඔබට කුජ ග්‍රහයා ගෝචරය වෙනවා. මේ කාලයේදී දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එළඹෙන ජූලි මාස පළවෙනිදායන් පස්සේ සිද්ධ වෙන මේ ග්‍රහ ගෝචරය නිසා ඔබගේ ලග්නගතව කුජ ගමන් කිරීම නිසා වෙනදාට නැති කෝපාවිෂ්ට බවක්, දැඩි අදිෂ්ඨානශීලී බවක්, ඒ වගේම සටන්කාමී බවක් ඔබ තුලින් විද්‍යාමාන වීමට පටන් ගන්නවා. මේ නිසා ඔබ පාවිච්චි කරන වචන එහෙම නැත්නම් ඔබ ගන්නා තීරණ ඉතා දැඩි තීරණ දැඩි වචන නිසා ඔබට සතුරන් ඇතිවන කාලවකවානුවක් වනවා. ලග්න භාවයේ සිටමින් කුජ ග්‍රහයා ඔබගේ පස්වැන්නට එහෙම නැත්නම් ඔබගේ අධ්‍යාපනය ලබන ස්ථානයට එල්ල කරන දෘෂ්ටියෙන් නිසා ඔබගේ අධ්‍යාපනය සම්බන්ධව යම් යම් බාධා කම්කටොළු ඔබට ඇතිවිය හැකි කාල පරාසයක් වෙනවා. ඒ වගේම ඔබගේ ප්‍රේම සම්බන්ධතාවල යම් යම් අවුල් වියවුල් හටගන්නවා. ඒ වගේම දරුඵල බලාපොරොත්තුවෙන් සිටින අයට විශේෂයෙන් ගර්භාෂගතව උෂ්ණ රෝගී තත්ත්වයන් වර්ධනය වෙන්න පටන් ගන්න කාලයක් වෙනවා. ඒ වගේම ලග්න භාවගතව ඉන්න කුජ ග්‍රහයා ඔබගේ හත්වැන්නට සප්තම දෘෂ්ටිය හෙලීම හේතුවෙන් ඔන ඔබගේ හත්වැන්නේ කතා කරන විවාහය සම්බන්ධව යම් යම් පීඩාකාරී වාතාවරණයක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි කුජ ග්‍රහයා නමවැන්නට එල්ල කරන ත්‍රිකෝණ දෘෂ්ටිය හේතුවෙන් නමවැන්නෙන් කතා කරන කාරණා සම්බන්ධව යම් යම් බාධා ඇති වුණත් උසස් අධ්‍යාපනය ලබන අයට එහෙම නැත්නම් කාර්මික තාක්ෂණික ඥානය සොයන අයට කාර්මික තාක්ෂණික ආයතනවල වැඩ කරනන්ට පුහුණු වන්නන්ට ඉතාම හොඳ කාල පරාසයක් වෙනවා. ඒ වගේම නමවැන්නෙන් කතා කරන ඔබගේ විදේශගත වීම එහෙම නැත්නම් ඔබගේ දුර ගමන් බිමන් වලට ඉතා හොඳ කාලයක් බවට පත්වෙනවා. කුජගෙන් ඒ සඳහා විශේෂ ඉක්මන් වීමක් එහෙමත් නැත්නම් විශේෂ වරප්‍රසාදයක් බලයක් ලැබිලා ඔබගේ විදේශ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව ලැබෙනවා. නමුත් කුජ ලග්නයේ සිටීමෙන් ඔබගේ උෂ්ණ රෝග, තදබල හිසේ කැක්කුම්, මානසික පීඩාවන් ඔබට ඇතිවන කාලයක් වගේම කුජ සමග ඔබගේ ලග්න භාවයේ පාපී ග්‍රහයන් රැඳී සිටිනවා නම් ඔබ ගන්නා තීරණ ඉතාම පරිස්සමින් ගත යුතුයි. මොකද ඔබ ගන්නා තීරණ වැරදීමට ඇති ඉඩකඩ සහ ඒවායන් ඔබට සිද්ධ වෙන හානිය ඉතා වැඩි. ඉතින් ඒ නිසා ඔබගේ කේන් සටහනේ ලග්න භාවය විමසා බලන්න පාපී ග්‍රහයන් සිටිනම් අප මේ කියූ පලාපලය ඔබේ කේන්ද්‍ර සටහනට අනුව ගලපා ගන්න. කන්‍යා ලග්නය, කන්‍යා ලග්න හිමි ඔබගේ එළඹෙන ජූලි පළවෙනිදා කුජ ග්‍රහයා දොළොස්වැන්නේ ගෝචරය වීමට නියමිත බැවින් කුජ දොළොස්වැන්නේ සිටීම තුළ ඔබට යම් යම් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා. නමුත් කන්‍යා ලග්න හිමි ඔබගේ අටවැන්නාධිපතියා කුජ වීම නිසා අටවැන්නාධිපතියා දොළොස්වැන්නේ සිටීම යම් කිසි රාජයෝගයක් නිර්මාණය වීමක්සේ සලකනවා. ඒ නිසා කුජ ග්‍රහයාගෙන් යෙදෙන අශුභඵල ශක්තියෙන් අඩුකර ඒවාට ඔරොත්තු දී
ඔබට ඒ අශුභ තත්වයන් මැඩගෙන ඉස්සරහට යාමට හැකියාවකුයි මේ ග්‍රහගෝචරයේදී සිද්ධ වෙන්නේ. ඉතින් 12 වෙනි භාවයේ රැඳී සිටින කුජ ග්‍රහයා ඔබගේ හතරවැන්නට බලපෑම් එල්ල කරනවා. ඒ කියන්නේ ඔබගේ ගෘහස්ථානයට. ඉතින් ඔබගේ ගෘහස්ථානයේ සාමකාමී තත්වයට බාධාවන් එල්ල වෙනවා. ඔබගේ ගෘහයේ ඉන්න සමාජිකයන් අතර යම් යම් බහිම්බස් වීම, වචන නිසා හිතැවුල්, ආරවුල්, පීඩා ඇති කරන තත්වයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබට යම්කිසි ලේ ආශ්‍රිත රෝගාබාධ වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. ලේ ධාතුව කිපීමෙන් ඇතිවන රෝගාබාධ, ඒ වගේම ලේ විෂ වීම, ඒ වගේම හෘදයාබාධ වැනි රෝගී තත්වයන් වැළඳීමේ අවධානම තියෙනවා. හෘදයාබාධ වලට සම්බන්ධ වෙන අනෙකුත් ග්‍රහයන්ගේ ශනි, රවි වගේ ග්‍රහයන්ගේ සම්බන්ධතාවයත් මෙහිදී සලකා බැලිය යුතුයි. ඒ සම්බන්ධතාවය පෙන්වනවා නම් ඔබට එවැනි රෝගාබාධයන් වලට ලක්වීමට සිද්ධ වෙනවා. නමුත් අටවැන්නෙන් කතා කරන ඔබගේ හතුරන් එහෙම නැත්නම් ඔබට වෙන වෙසන හානි සම්බන්ධයෙන් කුජ ග්‍රහයාගේ දෘෂ්ටියක් යොමු වෙන නිසා කුජට හැකියාව තියෙනවා ඒ හානි අවම කරලා, ඒවට මුහුණ දීලා ඒවා අඩු කරලා ඔබට ධෛර්ය සම්පන්නව ශක්තිමත්ව ජීවිතේ ඉදිරියට යෑමට අවස්ථාව සපයලා දෙන්න. ඉතින් ඔන්න 12 වෙනි කුජ ග්‍රහයා රැඳිලා සිටිද්දී ඒ ස්ථානයේ රාහු වැනි පාප ග්‍රහයක සම්බන්ධ වෙලා සිටිනවා නම් ඔබ කරන්නා වූ කටයුතු නීති විරෝධී කටයුතු වලට අහු වෙලා නීතියේ රැහැනට හසු වෙන්න ඉඩකඩ බොහොම වැඩි. ඒ නිසා ඔබේ කේන්ද්‍ර සටහන විමර්ශනය කරලා බලන්න. 12 වෙනි පාප ග්‍රහයන් සිටිනවා නම් කුජගේ තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් වී ඔබට අසුබදායක කාලයක් නිර්මාණය වනු ඇත. තුලා ලග්නය. තුලා ලග්න හිමි ඔබගේ දෙවැන්නාධිපති, එහෙම නැත්නම් ධනස්ථානාධිපති වූ කුජ ග්‍රහයා ඔබගේ කේන්ද්‍ර සටහනේ 11 වෙනි ඔබගේ අයස්ථානයේ ගෝචරය වීමට නියමිතයි. එළඹෙන ජූලි මාස පළවෙනිදා සිට මාසක පමණ කාලයක් ඉදිරියට. ඉතින් මේ කාලයේ දෙවැන්නාධිපති 11 ගමන් කිරීම ඔබට ධන යෝගයක් සක්‍රිය කරනවා. ඒ නිසා ඔබගේ ආදායම් තත්වය, ලැබීම් පාර්ශවය, ඒ වගේම ඔබට හිතවතුන්ගෙන් ඥාතීන්ගෙන් උපකාර ලැබීම්, ඒ වගේම ඔබට දීපල වත්කම්, මිල මුදල්, යාන වාහන සියලු භෞතික සම්පත්වල ලැබීම් මට්ටමේ ඉහළ යෑමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කුජ 11ට ඉතාම හොඳ පිහිටීමක්. කුජ 11 සිටින ජම්මීන්ට පුළුවන් තමන්ට එන සතුරන්ට පීඩා එල්ල කරලා ඉතා ප්‍රතාපවත්ව නැගී සිටින්න. ඉතින් 11 වෙනි සිටින කුජ ඔබට ඉතාම සුබඵල ලබා දෙන කාලයක් නිර්මාණය කරනවා. මේ කුජ 11 වෙනි සිටින ගමන් ඔබගේ කේන්ද්‍ර සටහනේ 3 වෙනට, ඒ වගේම 7 වෙනට දෘෂ්ටි එල්ල කරනවා. ඉතින් 7 වෙනට දෘෂ්ටි එල්ල කිරීම තුල ඔන්න ඔබගේ විවාහය සම්බන්ධව යම් යම් පීඩාකාරී තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ඇවිදිලි කාර ස්වરૂපය වර්ධනය වෙනවා. 3 වෙනෙන් කතා වෙන කෙටි ගමන් බිමන් නිසා, කුජගේ තියෙන වේගවත් බව නිසා ඔබට නිරන්තරයෙන් ගමනාන්තරයේ යෙදීමට සිද්ධ වෙන කාලයක් බවට පත්වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තහම තුලා ලග්න හිමියන්ට ඉතාම ප්‍රතාපවත්ව, ශක්තිවන්තව, අදිෂ්ඨානශීලීව තමන්ගේ කටයුතු සිදු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. කුමන බාධකාවත් ඒ බාධක පරාජය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කාලවකවානුවක් බවට මේ කාලවකවානුව පත්වෙනවා. ඉතින් ඔබගේ 11 වෙනි පාප පීඩිත විච්ඡ ග්‍රහයන් රැඳිලා සිටිනවා නම්, පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිවලට යොමු වෙලා තියෙනවා නම් කුජ ඒ ග්‍රහයන් සමග ඒක රාශී වී ඔබට අසුභ ප්‍රතිඵල ගෙන එනවා. ඉතින් අපි ඉහත කතා කරේ පොදු පලාපලය. කුජ සුභවාදීව ඔබගේ 11 වෙනි රැඳී සිටියොත් ඔබට ලැබෙන ප්‍රතිඵල පිළිබඳවයි අපි කතා කරේ. නමුත් ඔබගේ කේන් සටහන විමසා බලා නිවැරදි පලාපලය ඔබ විසින් නිර්මාණය කරගත යුතුයි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ 10 වෙනි භාවයට, එහෙමත් නැත්නම් රැකියා ස්ථානයට මිත්‍රශීලී ස්වභාවයෙන් කුජ ග්‍රහයාගේ ගෝචරය වීම, එහෙමත් නැත්නම් සම්ප්‍රාප්ත වීම නිසා ඔබට 10 වෙනෙන් නිවේදනය වෙන සියලු කාරණාවල යම්කිසි ප්‍රගතියක් දැක බලා ගන්නට පුළුවන්. මොකද කුජ ග්‍රහයා 10 වෙනි භාවයට මිත්‍රශීලී ස්වභාවයෙන් පැමිණෙනා වගේම කුජ ග්‍රහයා 10 වෙනට දිග්බල නිසා ඔන්න තවත්
බල පරාක්‍රමයක් එකතු කර ගනිමුනුයි ඔබගේ දහවැන්නේ කුජග්‍රහයා සැරිසරන්නේ. ඉතින් ඒ නිසා ඔබට ඔබ වැඩ කරන ආයතනයේ එහෙම නැත්නම් ඔබ රැකියා කරන ස්ථානයේ ඉතාම ඍජුව තීරණ ගනිමින් දැඩි ප්‍රතිපත්තිවල තීරණ ගනිමින් නායකත්වය මෙහෙයමින් අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙමින් අන් අයගේ උදව් උපකාර ලැබමින් ඉතාම පහසුවෙන් ඔබගේ රාජකාරී කටයුතු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. එමෙන්ම ඔබගේ වචන නිසා අන් අයගේ හිත්ඇවුල් සිත්දීම්වල නම් අඩුවක් සිද්ධ වන්නේ නැහැ. දහවැනි භාවයේ රැඳිලා ඉන්න කුජග්‍රහයා ඔබගේ හතරවැනි භාවයට එහෙම නැත්නම් ඔබගේ ගෘහස්ථානයට එල්ල කරන දෘෂ්ටිය නිසා ඔබගේ හතරවැන්නේ නිවේදනය වෙන නිවසේ සාමකාමීත්වයට ඔබගේ වචන නිසා නැත්නම් ඔබගේ දැඩි ප්‍රතිපatti දැඩි තීන්දුව తీරන නිසා යම්කිසි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක හතරවැන්නේ තියෙන ඔබගේ නිවසේ සාමකාමී తత్వය ඒ නිසා පහ වෙන ලකුණු පෙන්눔 කරනවා. ඒ වගේම 10 වෙනි භාවයේ රැඳිලා ඉන්න කුජ ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ 2 සහ 6 සම්බන්ධ කරන නිසා 6 වැන්නෙන් කතා කරන්නා වූ රෝග සතුරු බිය පරාජ කර ඉදිරියට යෑමේ හැකියාව ලබා දෙනවා. නමුත් කුජගෙන් ඇති කරන උෂ්ණ රෝගී තත්වයන් ඔබට අත්විඳීමට සිදු වේවි. සමේ රෝග ඔබට වැළඳේවි. නමුත් ඒ රෝගාබාධ වලට ඔබට මුහුණ දී ඒවා සුවපත් භාවයට ඉක්මනින් පත් කරගෙන ඉස්සරහට යෑමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම දෙවැනි භාවයෙන් ඔබට ෂණික මුදල් ලැබීම්, ලොතරැයි දිනුම්, ඔට්ටු ඇල්ලීම් මගින් මුදල් ලැබීම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කුජ රැඳී සිටින 10 වෙනි භාවයේ එහෙම නැත්නම් ඔබගේ රැකියා ස්ථානයේ පාප ග්‍රහයන් සම්බන්ධ වී ඇතනම් ඔන්න ඔබට හතුරු කරදර රැකියා ප්‍රශ්න සහ ඔබට ලෙඩ රෝග ධනය ලැබීම් අඩු කිරීම වැනි ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙනවා. ඉතින් ඔබේ කේන් සටහන විමසා බලා නිවැරදි තීරණය ගැනීම ඔබ සතු කාර්යයක්. ධනු ලග්නය ධනු ලග්න හිමි ඔබගේ නැමවැන්නට එහෙමත් නැත්නම් වාග්ය ස්ථානයට එළඹෙන ජුනි මාස පළවෙනිදා කුජග්‍රහයාගේ සම්ප්‍රාප්තිය හේතු කරගෙන එතෙන් සිට මාසකට ආසන්න කාලයක් ඔබගේ ලග්න පලාපල කෙසේදයි අපි විමසා බලමු. කුජග්‍රහයා 9 වෙනි රාශිගත වීම නිසා 9 වැන්නෙන් කතා කරන ගමන් බිමන් සම්බන්ධව ඔබට ඇවිදිලි ඇති කරනවා. විශේෂයෙන්ම දුර ගමන් බිමන් ඔබට යෙදෙනවා. විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔබට පහසුවෙන් සහ නොසිතූ වේලාවක ෂණිකව විදේශගත වීමේ හැකියාව වාග්ය උදා කරනවා. ඒ වගේම 9 වැන්නේ මිත්‍රශීලීව ඉන්න කුජග්‍රහයා ඔබගේ ලග්නයට ඍජු බලපෑමක් එල්ල කරන නිසා ඔබගේ පෞරුෂත්වය එහෙම නැත්නම් ඔබගේ තීරණ ගැනීම ඔබගේ හැසිරීම රටාවේ පැහැදිලි වෙනසක් දැඩි බවක් ප්‍රතාපවත් බවක් දැක බලා ගැනීමේ හැකියාව සිද්ධ වෙනවා. ඒ වගේම 9 වැන්නේ රැඳී සිටින කුජග්‍රහයා ඔබගේ ලග්නයේ ඔබගේ කේන් සටහනේ පස්වැන්නට දෘෂ්ටි හෙලීම හේතුවෙන් ඔබගේ පස්වැන්නෙන් කියවෙන්නා වූ අධ්‍යාපනික කටයුතු වලට යම්කිසි බාධාකාරී ස්වරූපයක් එල්ල කරනවා. නමුත් කාර්මික තාක්ෂණික දැනුම ලබා ගන්න දූදරුවන්ට කාර්මික අභ්‍යාස විද්‍යාලවල ඉගෙනුම ලබන්නන්ට සහ කාර්මික අංශයේ රැකියාවන්වලේ දෙන්නන්ට ඉතාම පහසුවෙන් තමන්ගේ අධ්‍යාපනික කටයුතු සහ රැකියා කටයුතු ජය ගැනීමේ හැකියාව මේ නිසා සිද්ධ වෙනවා. එතකොට කුජ 9 වැන්නේ රැඳී සිටින ඔබ ඔබගේ වචන පාවිච්චි කරගත යුතුයි. නැතහොත් ඔබගේ ප්‍රේම සම්බන්ධතා ගිලිහි යන, බිඳී යන, විරසක වෙන කාලයක් බවට මේ කාලය පත්වෙනවා. නමුත් 9 වැන්නේ පාපී ග්‍රහයන් රැඳී සිටිනවා නම් මේ තත්වය වඩාත් අසුබදායී තත්වයකට පෙළෙන්නට පුළුවන්. මෙහිදී ඔබට විදේශගත වුණත් ඉන් පළ ප්‍රයෝජනයක් නොවි රැවටිලි ප්‍රයෝගවලට හසු වී නැවත මෞබිමට පැමිණීමට හේතු කාරණා යෙදෙන්නට පුළුවන්. ඒ වගේම ඔබගේ අධ්‍යාපන කටයුතු වල තත්වය එන හිටෙන්නට පුළුවන්. ඔබට සතුරන් නිර්මාණය වන්නට පුළුවන්. ඒ නිසා ඔබේ කේන් සටහන නිවැරදිව විමසා බලා අප කියූ පලාපලය ඔබගේ කේන් සටහනට ගලපා ගන්න. මකර ලග්නය මකර ලග්න හිමි ඔබගේ 8 වැන්නට එහෙමත් නැත්නම් මෘත්‍ය ස්ථානයට
කුජග්‍රහයා මිත්‍රශීලී ස්වභාවයෙන් සම්ප්‍රාප්ත වීම මකර ලග්න හිමියන්ට මේ කාලය එතරම් සුබ කාලයක් නොවනු ඇත. කුජග්‍රහයා අටවැන්න ප්‍රබල විවාහ දෝෂයක් වන බව ඔබ හොඳින් දන්නා කාරණාවක්. හත්වැන්න අපි විවාහය ගැන කතා කරනවා. විවාහයේ ලැබීම එහෙම නැත්නම් විවාහයේ රසය නැත්නම් විවාහයේ නීරසභාවය ගැන කතා කරන අටවැන්නේ කුජවැනි පාප ග්‍රහයක රැඳී සිටීම නිසා එය විවාහයට හානිකර පිහිටීමක් වෙනවා. ඉතින් අටවැන්නේ රැඳී සිටින කුජ ඔබගේ විවාහ දිවියට ප්‍රශ්න ගැටුම් බාධක ඇති කරනවා. ඒ වගේම අටවැන්නේ රැඳී සිටින කුජ ග්‍රහයා ඔබගේ හතරවැන්නට වගේම දොළොස්වැන්නට තමන්ගේ රශ්මි කදම්බය විහිදවන නිසා මිතුරු වෙසෙන් හිටියත් හතරවැන්නට ඔබගේ රශ්මි කදම්බය විහිදුවීම නිසා හතරවැන්නෙන් කතා කරන ඔබගේ නිවස ආශ්‍රිත කටයුතු ඔබගේ ඥාති මිත්‍රාදීන් ඔබගේ පවුලේ සමාජිකයන් ඔබගේ ගේදොර කටයුතු සම්බන්ධව යම්කිසි ප්‍රශ්න ආරවුල් සිත්‍රිදීම් කලකිරීම් ඇති කරවන දායක පුවත් නිර්මාණය කරනවා. ඒ වගේම දොළොස්වැන්නට දක්වන රශ්මි කදම්බය හේතුවෙන් දොළොස්වැන්නෙන් කතා කරන ඔබගේ වැයවීම් පාර්ශවය ඉහළ යනවා වගේම ඔබගේ රෝගාබාධ අසනීප රෝහල්ගතවීම් වලට ලක්වීමට නියමිත බව පෙන්නුම් කරනවා. ඒ වගේම දොළොස්වැන්නේ හෝ එහෙමත් නැත්නම් අටවැන්නේ පාපී ග්‍රහයන් සමග රාහුවැනි පාපී ග්‍රහයන් සමග කුජ සම්බන්ධ වුවහොත් ඔබව නීතියේ රැහැන්ට හසු වී නීතියේ දඬුවම් විඳීම දක්වා ප්‍රශ්නවලට ඔබව මැදිහත් වීමේ අවකාශය තියෙනවා. ඉතින් ඔබේ කේන් සටහනේ පාපී ග්‍රහයන් මේ ස්ථානවලට සම්බන්ධ නම් ඔබට මීට හාත්පසින් වෙනස් වෙච්ච අසුබදායි කාලයක් නිර්මාණය වෙනවා. ඒ නිසා ඔබේ කේන් සටහන හොඳින් පිරික්සා බලා තීරණය ගැනීම ඔබ සතු කාර්යයක් බවට පත් කර ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ හත්වෙනි භාවයට එහෙම නැත්නම් කලත්‍ර ස්ථානයට කුජ ග්‍රහයාගේ පැමිණීම නිසා හත්වැන්නෙන් නිවේදනය කරන ඔබගේ විවාහ කටයුතු වලට යම්කිසි ප්‍රශ්න බාධා අවහිරතා ඇතිවන කාල සීමාවක් වෙනවා. විශේෂයෙන්ම කුම්භ ලග්නෙන් උපන් විවාහ අපේක්ෂාවෙන් සිටින විවාහ බලාපොරොත්තුවෙන් සිටින ඔබට මේ කාලය විවාහය සිදු කර ගැනීමට හොඳ කාලයක් නොවනු ඇත. ඒ වගේම අපි හත්වැන්නෙන් කතා කරනවා හවුල් ව්‍යාපාර සම්බන්ධව. ඔබ හවුලේ කරගෙන යන්නා වූ සෑම සියලු කටයුත්තක්ම අයත්වන්නේ මේ හත්වෙනි භාවයට. එතකොට ඔබ හවුලේ කරන කටයුතු කරන ස්ථානයට කුජග්‍රහයාගේ පැමිණීම, කුජග්‍රහයා දැඩි ග්‍රහයෙක්, ප්‍රතාපවත් ග්‍රහයෙක්, ඒ වගේම උෂ්ණාධික ග්‍රහයෙක්, ඒ වගේම ක්ෂණිකව තීරණ ගන්න ග්‍රහයෙක් නිසා ඔබ කරන්නා වූ හවුල් ව්‍යාපාර කටයුතු වල ඉතාමත්ම හොඳින් හිතා බලා තීරණ නොගත හොත් ඒවා වල ප්‍රශ්න අරුබුද මත ගැටුම් ඇති වෙන්නට නියමිතයි. ඒ වගේම හත්වෙනි භාවයේ සිටින්නා වූ කුජ ඔබගේ තුන්වෙනි භාවයට වගේම ඔබගේ 11වෙනි භාවයට එහෙම නැත්නම් ඔබගේ අයස්ථානයට දෘෂ්ටි යොමු කිරීම හේතුවෙන් තුන්වැන්නෙන් කියවන්නා වූ ඔබගේ අධ්‍යාපනික කටයුතු වලට යම් යම් බාධා ඇති කරනවා. ඒ වගේම ඔබට ගමන් බිමන් අධික වෙන කාලයක් බවට පත්වෙනවා. නමුත් 11වැන්නෙන් කතා කරන්නා වූ ඔබගේ ලැබීම් ආදායම් තත්ත්වය සහ අනෙකුත් ලැබීම් ඔබට හොඳ ආකාරයෙන් ලැබෙන බව පෙන්නුම් කරනවා. මොකද 11වැනි භාවයට කුජ ග්‍රහයා නරක ග්‍රහයක් නෙවෙයි. කුජ ග්‍රහයා 11වැනි භාවයේ තමන්ගේ බරපරාක්‍රමය හොඳින් පෙන්වන්න පුළුවන් ස්ථානයක් නිසා හත්වැන්නේ සිට 11වැන්නට දෘෂ්ටි විහිදෙන කුජ ඒ ස්ථානයේ තමන්ගේ බලපරාක්‍රමය පෙන්වමින් ඔබට ලැබීම් ක්ෂණිකව ලබා දෙනවා. ඉතින් ඔබගේ හත්වැන්නේ පාප ග්‍රහයන් සිටියේ නම් එය ඔබගේ විවාහ ජීවිතයේ දෙදරා යන ග්‍රහ පිහිටීමක් විය හැකි. ඒ වගේම 11වැනි භාවයේ හා 3වැනි භාවයේ පාප ග්‍රහයන් සිටියේ නම් ඔබගේ අධ්‍යාපන කටයුතු බිඳ වැටෙන කාලවකවානුවක් වේවි. ඒ වගේම ඔබගේ ආදායම් කඩා කප්පල් වෙන ලැබීම් නැති වෙන කාලයක් බවට පත් වේවි. ඔබගේ කේන් සටහන විමසුබට බලා පලාපලය නිවැරදි කර ගැනීම ඔබ සතු කාර්යයක්. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ සතුරු ස්ථානයට එහෙමත් නැත්නම් රෝග ස්ථානයට එහෙම නැත්නම් 6වැනි භාවයට
කුජගහයාගේ සම්ප්‍රාප්තිය නිසා ඔබට සතුරන් මෙල්ල කරගෙන සතුරන් මැඩගෙන බාධාවන් මැඩගෙන ඉදිරියට යෑමේ හැකියාව අත්පත් වෙනවා. ඒ වගේම ඔබට රෝගාබාධයන් වැළඳෙනවා. ඒ රෝගාබාධයන් වලට එරෙහිව වහා ක්‍රියාත්මක වීමේ ප්‍රතිශක්තිකරණයක් ඔබ තුළ නිර්මාණය වෙන නිසා ඔබ වහා සුවපත් වෙන කාල සීමාවක් බවට පත් වෙනවා. ඔබට එරෙහි වන්නන්ට විරුද්ධව ක්ෂණිකව ක්‍රියා කර ඔබගේ ප්‍රතාපවත් බව පෙන්වන්න අවස්ථාවක් වෙනවා. හයවැන්නේ රැඳිලා සිටින කුජග්‍රහයා ඔබගේ කේන්ද්‍ර සටහනේ ඔබගේ දහවැන්නට, ඒ කියන්නේ ඔබගේ රැකියා ස්ථානයට, වගේම ඔබගේ දෙවැන්නට, ඒ කියන්නේ ඔබගේ ධනස්ථානයට ත්‍රිකෝණ දෘෂ්ටිය යොමු කිරීම හේතුවෙන් ඔබගේ රැකියා කටයුතු වල යම්කිසි ප්‍රගමනයක් දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වෙනදාට වඩා ඔබ රැකී රක්ෂා කරන ස්ථානයේ ඔබට පිළිගැනීමක්, එහෙම නැත්නම් ඔබට නායකත්වයක් ලබාගෙන කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඔබව පාලනය කරන්න එන අයව ජටත් කරමින්, ඔබගේ වචනේ බලය හසුරවමින්, ඒ අයට ඔබගේ අනසකට කීකරු වෙමින් වැඩ කටයුතු කරන්න පුළුවන් පරිසරයක් ශක්තියක් ගොඩනගා ගැනීමට ඔබට අවස්ථාව හැකියාව උදා වෙනවා. ඒ වගේම දෙවැන්නෙන් කතා කරන ඔබගේ කතා විලාශය ඉතා තීව්‍ර වෙනවා, ඉතා දැඩි වෙනවා, වචනේ බලය ඉතාම දැඩි වෙනවා. ඒ වගේම ඔබට දෙවැන්නෙන් කතා කරන ධනය, එහෙම නැත්නම් ඔබගේ ජංගම ධනය, එහෙම නැත්නම් ඔබගේ තැන්පත් ධනය ක්ෂණිකව වැඩි කරගන්න අන් අයගෙන් උදව් උපකාර ලැබෙන කාල සීමාවක් බවට මේ කාල සීමාව පත් වෙනවා. ඉතින් ඔබගේ කේන්ද්‍ර සටහනේ හය වෙන්නේ පාප ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබ රෝගාබාධ වලට මුහුණ දෙනවා, ඒවා සුව වීමට කලගත වෙනවා. වගේම ඔබගේ දහවැන්නේ පාප ග්‍රහයන් රැඳී සිටියොතින් ඔබගේ රැකී රක්ෂා කටයුතු කරන ස්ථානවල ඔබගේ වචන පාවිච්චිය නිසා යම් යම් අර්බුදකාරී මත ගැටුම් ඇති කර ගන්නවා. ඉතින් ඔබේ කේන්ද්‍රය විමසන්න, ඔබේ කේන්ද්‍රයේ අපි කතා කරපු භාවයන්වල අසුභ ග්‍රහයන් තැන්පත් වී සිටියද, අසුභ දෘෂ්ටි යොමු වී සිටියද කියා බලා අප කියූ මේ සමස්ත පලාපලය කුජග්‍රහයා සුභවාදීව සිටියේයි සිතා අපි කියූ පලාපලය නිවැරදි කර ගැනීම ඔබ සතු දෙයක්. ඔබ මෙතෙක් වෙලා රැඳී සිටියේ විශ්වකර්ම YouTube නාලිකාව මගින් ඔබට ගෙන එන්නට යෙදුන 2023 ජූලි මාසයේ පළවෙනිදා කුජග්‍රහයා තමන් මෙතෙක් රැඳී සිටි තමන්ගේ නීච වාස භවණින් මිදිලා තමන්ගේ බලය පෙන්වන්න තමන්ගේ මිත්‍ර රාශියක් විච්ච සිංහ රාශියට සම්ප්‍රාප්ත වීමේදී ඒක එක් එක් ලග්නයට බලපාන්නේ කොයි ආකාරයෙන්ද යන පලාපල විග්‍රහය සමග. ඉතින් ඔබට ඒ පලාපල විග්‍රහය සමග සැඳී සිටියා නම් ඔබට තේරුම් යන්නට ඇති මේ කුජ කියන ප්‍රතාපවත් ග්‍රහයා බලය පාවිච්චි කිරීමේදී ඔහුගේ දැඩි බව, තීක්ෂණ බව, තියුණු බව, වාග් විලාසයේ තියෙන දැඩි බව වැඩිවීම නිසා යම් යම් ප්‍රශ්න මත ගැටුම් ලග්න 12ම උපන් ජන්මීන් කෙරෙහි පතිත වෙන බව. ඉතින් ඔබ කුමන ලග්නයෙන් උපත ලැබ ජන්මියෙක් වුවත් මේ ගෙවෙන කාලවකවානුව තුළ ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ වචනය පාලනය කරගත යුතුයි, ඔබගේ කෝපය පාලනය කරගත යුතුයි. ඔබ ගන්නා තීරණ වරක් දෙවරක් නොව සිය දහස් වතාවක් සිතා බලා තීරණ ගත යුතුයි. නොවේසේ නම් ඔබට මේ පවතින වාතාවරණයත් සමග ආරවුල්, ගැටුම්, ප්‍රශ්න, හිතවතුන් නැදෑ යන් සමග හිත තියෙන හොඳ හිත නැතිවීම නිසා ඒක දිගුකාලීන ප්‍රශ්න බවට පත්වීමට ඉඩකඩ තියෙනවා. ඉතින් හැමදාමත් වගේ අපි කතා කරන්නේ සමස්ත ප්‍රතිඵලයක්. අපි කතා කරන්නේ යම් කිසි ග්‍රහයෙක් යම් භාවයක් ගත වුණාම ඒ ග්‍රහයා දෙන්න පුළුවන් තනිව ඒ ග්‍රහයාට දෙන්න පුළුවන් සුභ හෝ අසුභ ප්‍රතිඵල ගැන පමණයි. නමුත් ඔබගේ කේන්ද්‍රයේ සටහන් රාශීන් 12 යම් යම් ආකාරයෙන් ග්‍රහයන් රැඳිලා සිටිනවා. ඔබේ ග්‍රහයන් අපි කතා කරන්නා වූ ග්‍රහයාට දක්වන එකගතාවය සහ විරුද්ධතාවය සහ ඔබගේ ගත වෙන යම් යම් දශාවන්, ඔබගේ අනුදශාවන්, විදශාවන්, අනිකුත් ග්‍රහයන්ගේ ගෝචරත් සමග ඔබගේ පලාපල වෙනස් වෙනවා. ඉතින් අපිත් සමග රැඳී සිටින බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා අපි කතා කරපු පලාපල ගැන ඉතා නුවණින් බුද්ධිමත්ව විමසා බලා එය ඔබේ කේන්ද්‍ර සටහන්ට අනුව ගලපාගෙන ඔබේ පලාපලය සමස්තයක් ලෙස දකින්න කියලා.